ලංකාවේ උගදෙනෙක්ගේ කතාබහට ලක් වෙලා තියෙනවා මේ ව්‍යවස්ථාව රාජකීය ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය ගැන. ඒ ගැන හුඟක් විශේෂඥයෝ නීති විශාරදයෝ දේශපාලනඥයෝ බුද්ධිමතුන් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා විරුද්ධව පක්ෂවත්. ඒ නිසා මම ඒ ගැන කතා කරන්න මේ මොහොතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ ව්‍යවස්ථාවට එහා ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙන සිදුවෙන දෙයක් ගැනත් ඒ දෙයට මම ව්‍යවස්ථාවෙන් ඔබට කිව්ලා ඒ ව්‍යවස්ථාවෙන් ඇති වෙන ප්‍රතිඵලයට වෙන හානිය කුමක්ද එහෙම නැත්නම් වෙන වාසිය කුමක්ද මේ මේ දැන් කරන්න යන ව්‍යවස්ථා සංශෝධනය කියලා මගේ අදහස් ප්‍රකාශ කරන්න මම ඉදිරිපත් වෙන්නේ පළමුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද හැමෝම කතා කරනවා මේ ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙනවා සමහරු කියනවා ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි කියලා රජයට සම්බන්ධ සමහරු කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ඛණ්ඩද කියලා මේ වාගේ විවිධ අදහස් තියෙනවා ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ මං හිතන්නේ අපේ රටේ බොහෝතරයක් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදය කියලා කතා කරනවා සමහරු එක්තරා යුගයක වාම දේශපාලනයේ මේ රටේ ප්‍රබලව තිබුණ කාලේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරවල් බහැලා ගහගෙන තියෙනවා මෙරුම් කාලක් තියෙනවා නමුත් ඒ අයත් කී දෙනෙක් දන්නවද මන් දන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හරියට මොකක්ද කියලා මම නිකන් පොඩ්ඩක් මගේ කුංචි ඔළුවට අවබෝධ වෙන විදිහට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න කැමතියි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මට තේරෙන විදිහට විශ්ලේෂණය කරලා ඉගෙනගෙන තියෙන විදිහටත් දේශපාලන විද්‍යාවතුමිනුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඇත්ත වශයෙන්ම පොදුවේ මිනිස් සංහතියටම නිදහස ලබා දෙන රාජ්‍ය පාලන ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රට පාලනය කරන ආණ්ඩුවක් එතකොට ඒ රටට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා එහෙම ආණ්ඩුවක් තියෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට නීති රීති ඕනේ අන්තිමට නීති රටක නීති රීති වල උච්චතම අවස්ථාව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීතිය ඒ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ඕනේ දැන් මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේක ඛණ්ඩ පුළුවන් දෙයක්ද ඛණ්ඩ දෙකක් අහන්නේ සමහරු ඛණ්ඩ නම් බෑ කාලා දාන්න පුළුවන් එක්තරා රටක ජීවත් වෙන සමාජයක ජීවත් වෙන සියලු දෙනා ප්‍රජාව ප්‍රජාව කියන්නේ සියලුම ජන කොටසගේ තන්ත්‍රය කියන්නේ රජය වාදයේ ක්‍රමය නමුත් ඒ සියලු දෙනාටම නිදහසේ ජීවත් වීමට පුළුල් නිදහසක් ලබා දෙන රාජ්‍ය පාලන ක්‍රමයක් නිදහසේ ජීවත් වීමේ අයිතිය නිදහසේ කතා කිරීමේ අයිතිය නිදහසේ ඕනෑම කෙනෙක් විවේචනය කිරීමේ අයිතිය ඒ කෙනාගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකර නිදහසේ කට්ටියකට එකතු වෙලා සාකච්ඡා කරන්න රැස්වීම තියන්න තියෙන අයිතිය පොලිසියෙන් රජයෙන් පවා අසාධාරණ ලෙස මිනිසාට ඒ සැලකීමෙන් ජීවත් වීමේ අයිතිය අසාධාරණ ලෙස දැන් මේවා කියනකොට එතකොට මොකද්ද මේ මේකෙන් අදහස් වෙන්නේ සාධාරණය මොකද්ද අසාධාරණය මොකද්ද කියලා තීන්දු කරන්න එක එක්කෙනාට ඕන විදිහට පිස්සු විසංකොටුවක වාගේ බෑ ක්‍රමක්‍රමයෙන් මිනිස් පරිණාමය සහස්‍ර ගණනාවක් තිස්සේ ආවට පස්සේ ඒ තුලින් මේක දිනු වෙලා ආවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි කතා කරුවොත් පළමුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන නවීන මිනිසාගේ මම නවීන මිනිසා කියන්නේ අවුරුදු 4000කට එහා ගිහිල්ලා 4000කට 5000කට එහා ගිහිල්ලා ග්‍රීසියේ ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයෝ කතා කරනවා මේ ඩෙමොක්‍රසි කියන්නේ ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි වචනේ ඩෙමොක්‍රසි කියන්නේ ග්‍රීක වචනයක් ඩෙමෝ කියන්නේ ජනතාව ක්‍රසි කියන්නේ ජනතාවගේ පාලනය නිදහස ලබා දෙන පාලනයක් එතකොට ජනතාවගේ පාලනය එකෙක්ට අවශ්‍ය විදිහට නෙමෙයි ඒකාධිපතියන්ට අවශ්‍ය විදිහට නෙමෙයි ආත්මයාදායක ක්‍රමයක් නෙමෙයි පොදු හැම කෙනාගේම අදහස් අරගෙන කරන පාලනයක් එතන ග්‍රීසියෙන් මේක පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් ඔහොමම ඇවිල්ලා අන්තිමට ඉංගලන්තයේ මැග්නා කාටා කියන ඒ ඓතිහාසික ලියවිල්ල 1947 වර්ෂයේ ලියවිල්ල ඒ තුලින් රජතුමාගේ ඒකාධිපති රජවරු හිටියේ ඒ කාලේ ලෝක හැමතැනම රජවරු හිටපු තැන්වල රජතුමාගේ ඒ ඒකාධිපති බලය සීමා කරලා රජතුමයි ජනතාවයි ජනතාවගේ නියෝජිතයෝයි එක්තරා මට්ටමකට එකගතාවයකට ඇවිල්ලා පාලනය කරන ක්‍රමයක් ඇති වුණා. නමුත් ඒක තව 7 වසර 4ක් 5ක් යනකම්
ඉංගලන්තේ හුඟක් එහාට මෙහාට වුණා රජවරු ඒකාධිපති වුණා ආයේ මේවා වුණා අන්තිමට 1600 ගණන් වල 1600 සතවර්ෂයේ මුල් භාගයේ ඔලිවර් ක්‍රොම්වෙල්ගේ ඒ විප්ලවයෙන් පස්සේ රජතුමාගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් සීමා කරලා පළවෙනි චාර්ල්ස් රජුගේ මං හිතන්නේ බෙල්ලක් ගසා දැම්මා කරලා පාර්ලිමේන්තුවට බලතල දුන්නා. ඒ කාලේ පාර්ලිමේන්තුවක් තිබුණා එච්චර බලතල නැතිව. ඉංගලන්තේ තමයි පළමුවෙන්ම අද අපි දන්න ආකාරයේ නවීන පන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ එතනින් තමයි බිහි වෙලා ලෝක පුරාම පැතිරුනේ. ඒ කාලේ මහා බ්‍රිතාන්‍ය කියලා කිව්ව එකට ඒ රටට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මට තේරෙන විදිහට ඉහි තුල තියෙන ගැඹුරුම හරය කුමක්ද? දැන් ආදි මානවයා ජීවත් වුණේ සමාජ තුල ගොඩ ගැහිලා සාමූහිකව කණ්ඩායම් වශයෙන් ගෝත්‍රික කණ්ඩායම් කැලෑවේ ජීවත් වුණේ. ඒතර ඒ වාගේ සාමූහිකත්වයේ අවශ්‍යයි ඒ කාලේ. මොකද කැලේ ගිහිල්ලා කෑම ටික හොයාගන්නේ, සතුන්ගෙන් බේරෙන්න ඕනේ, සතුන් මරලා කන්නේ, සතුන් මිනිසුන්ව මරනවා, දර ටිකක් එකතු කරගෙන ගින්දරක් හදාගන්නේ. එතකොට උඟ දෙනෙක් අවශ්‍යයි ඒකට කටයුතු කරන්න. මම එක උදාහරණයක් කිව්වේ එහෙම එහෙම මේක ඇවිල්ලා ලංකාවේ ඉතිහාසය බැලුවොත් අනුරාධපුර යුගයේ ආරම්භ වෙච්ච කාලේ තව 2200 කට පෙර ගම්මානවල මිනිස්සු ජීවත් වුණේ එකට. හැබැයි ඊට වැඩිය දියුණුයි, ගස් වලින් කඩාගෙන සතු මරාගෙන කෑවා විතරක් නෙමෙයි කෘෂිකර්මය කෙරුවා. සුළු කර්මාන්ත යම් යම් මට්ටමේ මූලික කර්මාන්ත කෙරුවා. මේවටත් හැබැයි කෙනෙකුට තනියම බෑ, සාමූහිකව එකට වැඩ කරන සමාජ අවශ්‍ය වුණා. ඒ කාලේ අපේ සමාජ ක්‍රම ඇතිලා තිබුණේ එහෙමයි. ඒ වාගේ ගම්මාන ග්‍රාමණී කියන ගමේ නායකයා යටතේ ගමේ සියලුම පවුල්වල නායකයින්ගේ කවුන්සිලයක් තිබුණා. ඒ කවුන්සලෙන් එකට තීන්දුව ගන්න. අන්තිමට උපදෙස් සහ තීන්දුව එන්නේ රජතුමාගේ. රජතුමා තමයි තනි පාලකයා. මෙහෙම මෙහෙම ගිහිල්ලා අන්තිමට ක්‍රොම්වෙල්ගේ විප්ලවයෙන් පස්සේ නවීන ප්‍රජාතන්ත්‍රවාදයට ගියා. නමුත් ඒ කාලේ තව දෙයක් වුණා. විද්‍යාව එන්න මිනිසාගේ ඔළුවෙන්ම විද්‍යාව දියුණු වුණා ලෝකේ හැමතැනම. අවුරුදු 2000 තුල විශේෂයෙන්ම කොහොමද අවුරුදු 2000. විද්‍යාව එක පැත්තකින් දියුණු වෙනවා, අනිත් පැත්තෙන් මිනිසා එන්න මිනිසාගේ පරිණාමය දියුණු අතර හැරෙනවා, මිනිසාගේ ප්‍රගතිය ඉදිරියට යනවා. එතකොට මේ දෙක එකට ගියා. අන්තිමට මෙහෙම යනකොට මිනිසා ගොඩ ගැහිලා ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. මිනිසාට තනියමත් ඕනනම් ජීවත් වෙන්න පුළුවන් විද්‍යාවේ දියුණුව නිසා. විදුලිය ආවා, ටෙලිෆෝන් ආවා, පාරවල් ආවා. ඔක්කොම ගිහිල්ලා මාර කපාගෙන යන්න ඕනේ, සතුන් ඇවිල්ලා මරයි කියලා බයක් නැහැ. දර එකතු කරගෙන ඇවිල්ලා ගින්දරක් පත්තු කරගෙන එළියක් ඇති කරගන්න ඕනේ. විදුලිය ආවා. මිනිසා තනියම හිටියා, ටෙලිෆෝන් එකෙන් තව හැතැක්ම 10,000 ගාන කියන මිනිස්සු කතා කරලා වැඩක් කරගන්න පුළුවන්. දැන් ඊට වැඩි හුඟක් එහාට ගිහිල්ලා විද්‍යුත් මාධ්‍ය නිසා, IT නිසා මිනිසාගේ පෞද්ගලිකත්වය පොදු සාමූහිකත්වයට වැඩිය නැගී ආවා. පෞද්ගලික මිනිසා ප්‍රධාන වුණා. එතකොට පෞද්ගලික මිනිසාගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න පටන් ගත්තා. මූලික මානව හිමිකම් පිළිබඳ එක එක පද්ධතියින් ආවා. ෆන්ඩමෙන්ටල් රයිට්ස් ඔෆ් ද හියුමන්. ප්‍රංශ විප්ලවයෙන් මේක හුඟක් මතුවලා ආවා 1789 පස්සේ. පෞද්ගලිකත්වයේ ඉහළට ආවා, සමූහිකත්වය අඩු වුණා. එතකොට අවශ්‍ය වෙන්න ඇති මිනිසා උදා කණ්ඩායමක් වෙන පවුලක් සමග ජීවත් වෙනකොට තමාගේ අයිතිවාසිකම් විතරක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් අනිකාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. සමුග කණ්ඩායමේ අයිතිවාසිකම්. එතකොට ඔන්න නීති රීති, පැහැදිලි නීති රීති පද්ධතින් වල අවශ්‍යතාවය ආවා. එතකොට රටවල් ආණ්ඩු රජවරු මේ නීති රීති හදන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් දැන් පෞද්ගලිකත්වය නැගීගෙන එනකොට රජතුමා නෙමේ, එක පුද්ගලයෙක් නෙමේ, කොයිතරම් පිළිගත් කෙනෙක් වුණත්, කොයිතරම් හොඳ මිනිස්සෙක් වුණත්, රජවරු හිටියා මහා ජරා රජවරුයි හොඳ රජවරුයි, ඒකාධිපතියෝ හිටියා, හොඳ පාලකයෝ හිටියා, ලෝකේ ඉතිහාසයේ පහුගිය අවුරුදු 500 බැලුවත් කොහොම හරි කොච්චර හොඳ කෙනෙක් වුණත් මිනිසාගේ අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම් රජ කරන ලෝකයක අපි ජීවත් වෙනකොට ඒ මූලික මිනිස් අයිතිවාසිකම් අනුව එක රජ කෙනෙක් හෝ එක පාලකෙක් කියන විදිහට මිනිසුන් පිළිගන්න ලෑස්ති නැහැ. ඒ මගේ අයිතිවාසිකම් තියෙනවා. මගේ අදහසුත් සලකා බලන්න ඕනේ. මගේ අහන්න ඕනේ අදහස්. මගේ ගම පාලනය කරන්නේ කොහොමද? මගේ නගරය, මගේ රට පාලනය කරන්නේ කොහොමද කියලා මටත් අදහස් තියෙනවා. අධ්‍යාපනය අනිත් පැත්තෙන් ආවා. අධ්‍යාපනය නිසා මගේ දැනුම තවත් වර්ධනය වුණා. එතකොට මෙහෙම කරන්න නම් පාලකයාකට විතරක්, එහෙම නැත්නම් පාලකවරු අතලොස්සකට විතරක් කරන්න බෑ.
ජනතාවගේ පොදු අදහස් අහන්න පොදුවේ සියලු දෙනාගේම අදහස් අනුව තමයි රට පාලනය කරන්න ඕනේ කියන ඔන්න න්‍යාය ආවා. ඒක කරන්නේ කොහොමද? එන්නේ එන්නේ මිනිස්සු ප්‍රමාණය ලෝකේ හැමතැනම වැඩි වෙනවා, රටවල වැඩි වෙනවා. එහෙමනම් මිනිස්සු කණ්ඩායමක් එකතු වෙලා මෙන්න මෙයා අපිව නියෝජනය කරනවා කියලා කෙනෙක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන කෙනා මන්ත්‍රීවරයා වුණා. එහෙම ඉදිරිපත් කරන එක එක කණ්ඩායම් ඉදිරිපත් කරන මන්ත්‍රීවරු ගණනාව ඉන්න තරක් තියෙන්න ඕනේ. මොමු වෙන්න තරක් තියෙන්න. පාර්ලිමේන්තුවක් ගොඩනැගුණා. ඒ පාර්ලිමේන්තුව මිනිසුන්ගේ නියෝජිතව ඉන්න තැන පාර්ලිමේන්තුව. එතන ඒගොල්ලෝ තීන්දුව කරනවා රටේ සියලු ප්‍රධාන ප්‍රශ්න වලට මොනවද කොහොමද කරන්නේ? කටයුතු කරන්නේ කොහොමද? ඒවට තියෙන නීති රීති මොනවද? ඒව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මොනවද? ප්‍රතිපත්ති මොනවද? අන්න පාර්ලිමේන්තුව එන්න එන්න දියුණු වුණා. අර අවුරුදු 2500 කට ඉස්සෙල්ලා ලංකාවේ තිබුණ ග්‍රාම කමිටුව, ගම් සභාව, ග්‍රාමණී කිර ගමේ නායකයාටද දැන් පාර්ලිමේන්තුවක් වෙලා. එතකොට මේ මිනිසුන්ගේ නියෝජිතව. හැබැයි දැන් නම් ඉතින් මේගොල්ලෝ මිනිසුන්ගේ නියෝජිතව නෙමෙයි. ඒක තෝරන තැන විතරයි ඒගොල්ලෝ මිනිසුන්ගේ නියෝජිතව වෙන්නේ. මිනිසුන්ගේ ඡන්දයෙන් ඇවිල්ලා මිනිසුන්ටත් බොරු කියලා අන්තිමට ගිහිල්ලා මිනිසුන්ගේ තියෙන සියලු වත්කම තොරකම් කරගෙන ඒ අර මිනිසුන්ගේ නියෝජිතය විතරක් හැදෙනවා. මිනිසුන්ට මොක වුණත් කමක් නැහැ කියලා. ඒක දැන් අනිත් උච්චතම තැනට ගිහිල්ලා. කොහොම හරි දැන් ඒ වඩත් විසඳුම් තියෙන්න ඕනේ. කොහොම හරි මේ පාර්ලිමේන්තුව තියෙනවා. එතකොට මේ පාර්ලිමේන්තුව තමයි රටක් ගත්තොත් ඒ රටේ සියලුම මිනිසුන්ගේ නියෝජිතව ඉඳගෙන ඒ මිනිස්සු ගැන තීන්දුව ගන්න, ඒ මිනිසුන්ගේ වැඩ කටයුතු ගැන තීන්දුව ගන්න ස්ථානය. විටින් විට මිනිසුන් සමග සාකච්ඡා හරිනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාසයකට වරක්වත් තමව තෝරාපත් කරගත්ත මිනිසුන්ගේ කමිටුවක් හදාගෙන, කමිටු ගණනාවක් හදාගෙන ඒගොල්ලන්ගේ අදහස් ගන්න ඕනේ. නියෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන එක වෙන්න ඕනේ. ඇරිස්ටෝටල් කතා කරපු ප්‍රජාතන්ත්‍රවාදය එහෙම කියලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝත් එහෙම දේවල් කියලා තියෙනවා. එතකොට මිනිසුන්ගේ අදහස් විමසලා පාලනය කරන්න ඕනේ. කොහොම වුණත් අඩුතරමින් එහෙම නොකරුවත් දැන් නම් එන්නේ නැහැ ලංකාවේ. එහෙම නොකරුවත් කවදා හරි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කට්ටිය දන්නවා මිනිසුන් ළඟට ආපහු යන්න ඕනේ ඡන්දෙ ගන්න. එතකොට මිනිසුන්ට මේගොල්ලන්ව කන්නා දමන්න පුළුවන් බලෙන්. එහෙම නැත්නම් හොදට කටයුතු කරුවට ආපහු මන්ත්‍රීවරු කරන්න පුළුවන්. අන්න එතන තමයි අර මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු වෙන්නේ, මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබිඹු වෙන්නේ. ඒපා මිනිසුන්ගේ නියෝජිතව ඉන්න පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලතල දෙන්න ඕනේ. එතකොට අහන්න පුළුවන් රටේ නායකයෙක් නැද්ද? අමාත්‍ය මණ්ඩලයක් නැද්ද? පැරණි රජ කාලේ ඉඳලම අමාත්‍ය මණ්ඩල තිබුණා. ඉස්සර කාලේ රජුන්ට ඕනේ ඕනේ අය රජුරුවන්ගේ නෑදෑයෝ රදල පවුල් වල අය අමාත්‍ය මණ්ඩලේ. දැන් ජනතාව තෝරාපත් කරන පාර්ලිමේන්තුවෙන් අමාත්‍ය මණ්ඩලේ තෝරන්නේ. එතකොට ඒක මොහොම ප්‍රජාතන්ත්‍රවාදී. මිනිසාගේ නිදහස, මිනිසාගේ අයිතිවාසිකම් පිළිබිඹු වෙනවා. එතන ඒගොල්ලෝ තෝරපු මන්ත්‍රීවරු තමයි ආණ්ඩුව පාලනය කරන අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් මණ්ඩලය කියන්නේ. ඒකේ ප්‍රධානී කෝ දෙන්නෙක් ඉන්න ඕනේ. සැබවින් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච අයගෙන් තෝ තීරණ කෙනෙක් තමයි අග්‍රාමාත්‍ය වෙන්නේ. බ්‍රිතාන්‍යයේ ඉන්න අගමැති කෙනෙක් විතරයි. රටවල් ස්වල්පයක අගමැතිට ඉහළින් ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඒ ජනාධිපති විධායක ජනාධිපතිය. ඇමරිකාවේ, ෆ්‍රාන්සේ, ලංකාවේ ජයා ජයවර්ධනගේ ව්‍යවස්ථාවෙන් පළවෙනි වතාවට 78 විධායක ජනාධිපතිතුමෝ ගෙනාවා. හැබැයි ජයා ජයවර්ධන ඉහළම මට්ටමේ ආඥාදායකෙක් නිසා ඔහු පැහැදිලිව කිව්වා මට ගැහණියෙක් මිනිහෙක් කරන්නත්, මිනිහෙක් ගැහණියෙක් මිනිහෙක් ගැහණියෙක් කරන්නත් විතරයි බැරි, අනිත් සියල්ල මට කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා ව්‍යවස්ථාවක් ගෙනාවා. සියලු බලතල තමාට දැහැගෙන එතනින් තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසෙන්න පටන් ගත්තේ. මම පැහැදිලිව කියනවා එතුමා නිසා තමයි මේ රටේ ජාතිවාදී යුද්ධය ඇති වුණේ. ප්‍රශ්න තිබුණා, විවිධ ජාතීන්ට ප්‍රශ්න තිබුණා. ඒ කාලේ ආගම්වාදී ප්‍රශ්න තිබුණේ නැහැ. නමුත් එතුමාගේ ඒ බලතල ඉතාමත් අසීමිත ලෙස අසීමිතව පාවිච්චි කරලා කටයුතු කරපු නිසා තමයි මේ රටේ යුද්ධය ඇති වුණේ. ඇති වෙලා අවුරුදු 30ක් තිස්සේ මහා විනාශයක් ඇති වෙලා අදත් අපිට නිදහස ලැබුණු වෙලාවේ අවුරුදු 70කට පෙර තුන්වෙනි ලෝකයේ රටවල් එකාල 150ක් විතර තිබුණා. 150න් දියුණුම රටක් ඇටියට හඳුන්වපු ලංකාව අන්ත පරාජයට පත් උනේ ඔය ජාතිවාදී සහ නොඑක් ආකාරයේ ගැටුම් නිසා. ජනතා විමුක්ති පෙරමුණේ ගැටුම් අරවා මේවා. එතකොට ඒකාධිපති බලතල එක පුද්ගලයෙක් ජනාධිපති ධුරයක් හදාගෙන අගමැතිට ඉහළින් තමාගේ බලතල ඔක්කොම අතට අරගෙන කටයුතු කරපු නිසා ජනතාවගේ අදහස් ඇහුවේ නැහැ. ජනතාව කියන දේවල් වලට එරෙහිව ගියා. බොහොම සාමකාමීව එක දිනක වැඩ මේ වර්ජනයක් කරපු ලක්ෂයක් රජයේ සේවකයෝ
ගෙදරයවල හුඟ දෙනෙක් දෙල්ල වැල දාගෙන මැරුණා මේ වගේ මම එකක් විතරයි කියන්නේ හුඟක් දේවල් උනා මේ මම කියන්නේ නම් පැහැදිලි ඒ වෙලාවේ ඔය විදායක ජනාධිපති ධුරයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිව නායකත්වය අරගෙන එළියට බැස්සා මමත් ඒ පාරවල් ගානේ හිටියා මැතිරියත් හිටියා ශ්‍රීමාව මැතිරිය අපි ඔක්කොම ගියා විජේ කුමාරතුංග මේ අපි මේ එකාලි වමේ පක්ෂයේ වෙලාවේ දැන් වාගෙන මේ වමේ පක්ෂ දැන් වා කුඩා වෙලා ප්‍රබල ලෙස හිටියා වමේ පක්ෂ ඔක්කොම අපි එකට එළියට බැස්සා සිවිල් සමාජය තුළ දැන් තරම් ශක්තිමත් නැහැ හිටපු අය එළියට බැස්සා ඉදිරිවීර සල් චන්ද්‍රයන් නන්දා මාලිනි ප්‍රවේසිරි කේමදාස සුනිල් ආරියරත්න වැනි අය පාරට බැස්සා මේ වට විරුද්ධව එයාගේ රැකියාවල් නැති කෙරුවා ඒ ආණ්ඩුවෙන් විජය කුමාරතුංගට ෆිල්ම් දෙන්න එපා කියලා ෆිල්ම් හදන මේ අධ්‍යක්ෂකවරුන්ට තරණය කළා අපිට ආදායමක් නැතුව ඉිටපු කාලයක් තිබුණා ඔය විදායක ජනාධිපතිතුරියට හුඟක් විරුද්ධ වුණා විරුද්ධ වෙලා එක හැබැයි නවත්ත ගන්න බැරි වුණා 1978 ව්‍යවස්ථාව ඊට පෙර 1972 අපිට නිදහස ලැබුණ වෙලාවේ හොඳ ව්‍යවස්ථාවක් අපේ රටේ තිබුණා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ආකාරයේ ව්‍යවස්ථාවක් තිබුණා මේ සුද්ධ තමයි අපිට හදලා දුන්නේ අපේ ලාංකිකයෝ ඔක්කොම එකතු වෙලා තාමත් ඒ ව්‍යවස්ථාව අනුව ලංකාව බ්‍රිතාන්‍ය මහරජන එතුමිය රාජ්‍ය නායිකාව බලතල නැති රාජ්‍ය නායිකාව එහි බලතල සියල්ල තියෙන්නේ රජය පිළිබඳ බලතල තියෙන්නේ අගමැති ළඟ කොහොම හරි අපි මේ රජිනගේ යටතේ තමයි තවමත් හිටියා යටත් විජිතයක් හැටියට නිදහස ලැබුණාට අපේ නායිකාව අපේ රාජ්‍ය නායිකාව රජින ශ්‍රීමා මැතිලි 1972 ජනරජ ව්‍යවස්ථාව ගෙනල්ලා අපි එතනිනුත් සම්පූර්ණ නිදහස් කරගෙන පූර්ණ නිදහස ලැබුණේ අපිට එදායි අපි ස්වෛරී ස්වාධීන ශක්තිමත් ලංකාවක් හැටියට ගොඩනැගුවා 78 ජයජ ජවදරගේ ආඥාදායක විදායක ජනාධිපති ව්‍යවස්ථාව ආවා වෙච්ච ටික අපි දන්නවා මම ටිකයි කිව්වේ මොන්ලාකට මම එක සාකච්ඡා කරන්න ලෑස්ති ඊළඟට මම ව්‍යවස්ථාවක් ගේන්න හැදුවා මම ජනාධිපති වුණාට පස්සේ 94 තවත් ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරමින් මේ අපේ රටේ ජීවත් වෙන සියලුම ජන කණ්ඩායම් වලට ඔවුන්ගේ අයිතිවාසිකම් පැහැදිලිව ලබා දෙමින් විවිධ ජාතීන් විවිධ ආගම් විවිධ කුලවලට අයිති හැම කෙනාටම අයිතිවාසිකම් ලබා දෙමින් සමාන ආර්ථික අයිතිවාසිකම් ලබා දෙන ව්‍යවස්ථාවක් ඒක එක ප්‍රධාන කොටසක් තිබුණා වෙනම ඡේදයක් මේ අනුඡේදයක් තිබුණා මුග දිනෙක් දන්නේ නැහැ මේක හංගනවා කතා කරන්නේ නැහැ මම ගෙනාවේ මගේ උමනාවට විදායක ජනාධිපති ධූරය කොන්දේසි විරහිතව අහෝසි කිරීම කොන්දේසි විරහිතව අහෝසි කිරීම මේකට අපිට සහයෝගය දුන්නේ නැහැ ඒ වෙලාවේ අපිට තිබුණේ එක ඡන්දයයි වැඩිපුර පාර්ලිමේන්තුවේ 113යි 151ක් අවශ්‍යයි තුනෙන් දෙක ගන්න 151 සඳහා පුළුවන් තරම් සාකච්ඡා කෙරුවා විපක්ෂයත් එක්ක ඒ වෙලාවේ විපක්ෂයේ තිබුණ ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ හුඟ දෙනෙක් සහයෝගය දෙන්න කැමති වුණා නමුත් නායකත්වය කැමති වුණේ නැහැ මේක ඇද ඇද ඉඳලා අන්තිමට විරුද්ධ වුණා කනගාටුදායක ඉතිහාසය මම කියන්න ඕනේ දන්නවයි දන්නවා අපිට ඡන්ද 7යි අඩු උනේ තුනෙන් දෙක ගන්න ඡන්ද 7ක් නිසා මේක කරගන්න බැරි වුණා මේ රටේ මෙතෙක් කල් හිටපු 48 ඉඳලම හිටපු රාජ්‍ය නායකයින් අගමැතිවරු ජනාධිපතිවරු විදායක ජනාධිපතිවරු ඒකාධි ජනාධිපතිවරු සියලු දෙනා ගත්තත් එකම රටේ නායකයා තමාගේ බලතල අඩු කරගන්න පැහැදිලිව නීත්‍ය අනුකූල ඉදිරිපත් කරන එකම නායකයා මමයි කියලා මම ආඩම්බරෙන් කියනවා මම පුළුවන් තරම දන ගහලා වැඳින ඇතේක විතරයි විපක්ෂයට අපිට සහයෝගය දෙන්න කියලා සියලුම දෙමළ මුස්ලිම් පක්ෂයක එක නුණා එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණා ඒක නිසා අපිට මේක කරන්න බැරි වුණා තවත් එකක් මම කියුවා එතන බැරි වෙච්ච නිසා ඊළඟට 2001 මම ගෙනාවු එකම ව්‍යවස්ථා සංශෝධනය 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මගේ බලතල ජනාධිපති බලතල අඩු කරන්න තමයි මම ඒක ගෙනාවේ මොකද අපි ජනාධිපතිට ඕනේ ඕනේ විදිහට කටයුතු කරලා අපි දැක්කා ජයආජාවදන යුගයේ ඉඳලා ප්‍රේමදාස යුගය හරහා ඇති වෙච්ච අබැද්දීන් ජනාධිපතිට පුළුවන් අර විධායක බලතල පාවිච්චි කරගෙන නඩුකාරවරුන්ට බාරකරන්න නඩුකාරවරුන්ට විවිධ අල්ලස් දෙන්න රජයේ සේවකීන්ටත් එහෙමම කරන්න පොලිසියටත් එහෙමම කරන්න එතකොට ස්වාධීන පොලිසියක් නෑ නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිසුන්වරු රටකට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා නම් සර්ව සම්පූර්ණ ස්වාධීන මිනිසුන්වරු ඉන්න ඕනේ නීති රීති පද්ධතිය ලංකාවේ තියෙනවා අනිකුත් ප්‍රජාතන්ත්‍රවාද රටවල වගේම මිනිසුන්වරුන්ට සම්පූර්ණයෙන් නිදහසේ තීන්දුව ගන්න හැබැයි විධායක ජනාධිපති ආවට පස්සේ
රෑට ටෙලිෆෝන් කරනවා නඩුවක් කෙනෙකුට පහුවදාට එයාට අවශ්‍ය නඩුවක් කෙනෙකුට ඒට උදේට මෙන්න මේ වගේ තීන්දුවක් දෙන්න ඕනේ එහෙම කරපු ජනාධිපතිවරු අඩු ගාණ 3 දෙනෙක් ඉන්නවා මේ රටේ එතකොට නෝනම් මගේ කාලේ කවදාවත් එහෙම කෙරුවේ නෑ ඒ කාලේ විනිසුරුවරු තාමත් ඇත්ත කියන අය කියන එක අගය කරනවා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන මිනිස්සෙක් හැටියට මම මේ රටේ ලාංකිකයෙක් හැටියට එහෙම කටයුතු කරේ ජනාධිපති හැටියට මගේ බලතල කැත විදිහට පාවිච්චි කරේ නෑ හැබැයි එහෙම පාවිච්චි කරපු අය හිටපු නිසාම අපි මට මේක අහෝසි කරන්න අවස්ථාව ලැබුණේ නැති නිසා විදායක ජනාධිපති ධුරය අපි ගෙනාවා ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධව නීතිය ස්වාධීන කොමිෂන් සභා හයක් අපි හැදුවා අධිකරණ සේවා කොමිෂන් සභාව ඒ තුලින් මිනිසිරුවරුන්ට ස්වාධීනව අපේ තිබුණ නීති රීති ඇති මිනිසිරුවරුන්ට ස්වාධීනව කටයුතු කරන්න 48 ඉඳලා කල්ලා තිබුණේ හැබැයි අර ජයජයවදනේ ව්‍යවස්ථාවෙන් පස්සේ විදායක ජනාධිපති ධුරය ආවට පස්සේ කරන්න බලපෑම් තිබුණ නිසා කරන්න බැරි වුණ නිසා අපි තවත් ඒක ශක්තිමත් කරන්න ස්වාධීන අධිකරණ කොමිෂන් සභාව ඒකම පොලිසියට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් වෙන්න පොලිස් කොමිෂන් සභාව රජයේ සේවකයන්ට ස්වාධීනව කටයුතු කරන්න හලෝ තවසේ මෙහෙම කරපන් කියලා වෙලා මේ කුණුහර බැලුත් බැලලා ඉහළ මට්ටමේ නිලධාරීන්ට අමාත්‍ය ලේකම්වරුන්ට කටයුතු කරන්න නැතුව ඒගොල්ලන්ට ස්වාධීනව රජයෙන් තීන්දුවක් ගත්තට පස්සේ රජයේ ප්‍රතිපත්ති මොනවද කියලා ඒව ක්‍රියාත්මක කරන්න ඕනේ නිලධාරීන් ඒ ක්‍රියාත්මක කරන එකට ඇමතිවරයාට ඇඟිලි ගහ ගහ එයාට එක එක විදිය බලපෑම් කරන්න බෑ අපේ රටේ හැම ක්‍රියාත්මක වුණා ඊගේ සේනායක කාලේ ඩඩ්ලි සේනායක කාලේ මගේ කාලේ ස්ටබ්ලිවරි වණ්ඩාරනායක කාලේ හැබැයි ඊට පස්සේ එක වෙනස් වුණා ආපහු ඒ තත්ත්වයට අඩු ගානේ ගේන්න රාජ්‍ය පරිපාලන සේවා කොමිෂන් සභාව ඊළඟට මානව හිමිකම් කොමිෂන් සභාවක් තිබුණා ඒක ශක්තිමත් කෙරුවා මානව හිමිකම් කමිටුවක් තිබුණා ඒක ශක්තිමත් කොමිෂන් සභාවක් වටපත් කරා මේ වගේ කොමිෂන් සභා හයක් ප්‍රජාතන්ත්‍රවාදී අඩිතාලම් වෙන මේ සේවාවන් යන්තම් ආපහු ස්වාධීන වෙලා හරියාකාර ගොඩනැගීගෙන එනකොට අර දැලි පිහදාගෙන හොදාගෙන ආපහු ඔන්න 2005 ආණ්ඩුව වෙනස් වුණා ඒ ඔක්කොම එළියට විසි කරලා දැම්මා මට පස්සේ ආපු කෙනා ඒ ඔක්කොම ඉවරයි අවුරුදු 9ක් තිස්සේ කොමිෂන් සභාව තිබුණේ නැහැ නමට විතරයි තිබුණේ ඒකට පත් කිරීමක් නැහැ සමාජිකයෝ 18 වෙනි සංශෝධනයේ සියලුම කොමිෂන් සභා හොසි කරලා ආපහු ජනාධිපතිකේ බලතල තව දුරටත් ශක්තිමත් කරගෙන මරණ කම්ම ජනාධිපති හැටියට ඡන්දෙ ඉල්ලෙන්න ඉන්න පුළුවන් තත්ත්වයක් ගෙනාවා ඊට පෙර විදායක ජනාධිපති හිටියත් දෙවරයි ඉල්ලන්න පුළුවන් ඊට පස්සේ ඉවත් වෙන්න ඕනේ කියලා තිබුණේ ඒ කියන්නේ 6 ඒවා දෙකක් තිබුණා ඊට පස්සේ ගෙදර යන්න ඕනේ කියලා ඒකත් වෙනස් කරගෙන ඕනේ තරම් 500 වතාවක් හරි ඉල්ලන්න පුළුවන් කියලා 18 වෙනි සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂ ගෙනාවා ස්වාධීන කොමිෂන් සභාව අලලා විසි කරලා ඊළඟට 19 වෙනි එක ආවා මේක යහපාලනී කියන ආණ්ඩුවෙන් ගෙනාවේ එතනින් ආපහු මම ගෙනාපු ස්වාධීන කොමිෂන් සභාව ගෙනල්ලා ස්ථාපිත කෙරුවා ආපහු ඒ සේවාවන් වලට නිදහස ලබා දුන්නා ශක්තිය ලබා දුන්නා ක්‍රියාත්මක කරන්න දුන්නා ඒ වේ ප්‍රතිඵල හොඳ ප්‍රතිඵල අපි දැක්කා එක ජනාධිපති කෙනෙක් පිස්සු නටලා එයාට නැති බලතල අතට අරගෙන අගම ජනතාවගෙන් පත් වෙච්ච අගමැති කෙනෙක් පන්නපු වෙලාවේ ඉතාමත් ස්වාධීනව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා එක වෙනස් කරන මාස දෙකක් ඇතුළත ඉතින් මේ වගේ තව වදේවල් වුණා අධිකරණයේ ස්වාධීන වෙලා තීන්දුව දුන්නා සැරේටම ස්වාධීන වුණේ නැහැ අවුරුදු 9ක් 10ක් නරක් කරපු ආයතනයක් නරක් කරපු සේවාවන් කියන්නේ අධිකරණය පොලිසිය අර එහෙම එහෙ සැරේට වෙනස් කරන්න බැහැ නම් හොඳ අතර හැරීගෙන ආවා අපි දැක්කා දැන් මේ යෝජනා කරන දේවල් ආපහු එක පුද්ගලෙක් කවුරුන්වත් නරකවක් නැහැ එක පුද්ගලෙක් ඡන්දෙන් පත් වුණ පළියට මේ ඔක්කොම ටික අතර දැහැගෙන ඊළඟට මම තමයි රජා කියලා වෙලා කරන්න පටන් ගත්තොත් මේක අති භයංකාරයි. ඒ පුද්ගලයාට පස්සේ කවුද එන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ පුද්ගලයාට වැඩිය අන්ත භයානක හිට්ලර් කෙනෙක් එන්න පුළුවන්. එයි අපේ රටේ ඊටම මහානායක කෙනෙක්ම කිව්වේ හිට්ලර් කෙනෙක් ඕනේ කියලා අපිට. මට නම් ඒක ලොකු කම්පනයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හාත්පසින්ම විරුද්ධ ඒ ධර්මයේ කැලි කැලි වල ඉරණ කතාවක් ඒ කිව්වේ. හිට්ලර් කියන්නේ මේ ලෝකේ මිනිසුන් අහිංසක මිනිසුන් ලක්ෂ 300ක් මරපු කෙනෙක්. ඔවුන්ගේ ජාතිය විතරක් පදනම් කරගෙන. ඔවුන්ගේ ජාතිය විතරක් ඉතාමත් වැදගත් හොඳ මිනිස්සු. එහෙම කෙනෙක් අපිට ආයේ අවශ්‍යයි මේ රට කියලා මහානායකතුමෙකුත් කිව්වා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ රටේ ජනතාව අපේ රටේ විශේෂයෙන් තරුණ පරපුර දැනගන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් නැති වුණොත් රටකට වෙන දේවල්. අපිට නිදහසේ ජීවත් වෙන්න බෑ. නිදහසේ කතා කරන්න බෑ. පස්සෙ කියන ගමන් මේ අන්න අර മന്ത്രിවරයා හොරකම් කරනවා අර ඇමතිවරයා හොරකම් කරනවා කිව්වොත් ඒක කවුරු හරි කියලා කේලමක් කිව්වොත් පොලිසියට ගෙදරට ඇවිල්ලා අරගෙන යන්න පුළුවන්. එහෙම යුගවලුත් තිබුණා මේ රටේ. එහෙම යුගයන් තිබුණා 77න් පස්සේ.
අරගෙනලා වැඩි තියන්න පුළුවන් කවුරුත් දන්නේ නැතුව අති බලංකාරයි ඒ අර ඒක පුද්ගල බලය පාවිච්චි කරන්නේ එතකොට මේ ඒවා කරන්නේ පොලිසිය හමුදාවට සීමාවක් නැහැ මම දන්නවා මං ගිහලා ඇටකට ගොඩක් ගොඩ දැම්මා මේ සූර්යකන්තේ විදුහල්පතිගේ පුතා එක්ක රණ්ඩු කරගත්තා කියලා ළමයි ගොඩක් අරගෙන ගිහිල්ලා විදුහල්පතිගේ යාළුවෝ හිටිය ඇතර හිටපු හමුදා කැම්ප් එකේ හමුදා කැම්ප් එකේ යාළුවෝ ලව්වා ඒ ළමයින්ට වද කළා වද කළා වද කළා කනට පෙන්සල් පෑන් ගහලා මරලා දාලා අපිට මේක ආරංචි වෙලා ඇටකොට වලට පෙන්සල් එක්කම අපි ගිහිල්ලා ගොඩගත්ත සූර්යකන්තේ අපි දඩුවන් දුන්නා ඒව කරපු පොලිසිය සහ හමුදාවේ නේද 920 ගානකට මගේ ආණ්ඩුවෙන් දඩුවන් දුන්නා මගේ ආණ්ඩුවෙන් කියන්නේ ආණ්ඩුවෙන් හොයලා බලලා පරීක්ෂණ කළා උසාවියට දාලා බොහොම ස්වාධීනව උසාවියේ කිසිම නඩුකාරයෙක්ට කිව්වේ නැහැ මෙහෙම කරන්න අහගෙන 950ක් වැඩිකාරයෝ කියලා හොයාගෙන දැන් හැබැයි ඊළඟට ආපු ආණ්ඩුව ඒගොල්ලන්ට හිමින් සැරේ ඒගොල්ලන්ට ගෙදර ඇරියා කොහොම හරි සෑහෙන කාලයක් දඩුවන් ගින්දා ඉතින් මිත්‍රවරුනි මේක නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණාම මෙහෙම දේවල් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී හරියාකාර ක්‍රියාත්මක වෙනවා නම් ජනතාව කෑ ගහනවා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවකින් කෑ ගහනවා පාර්ලිමේන්තුවේ තීන්දුවක් නැතුව කටයුතු කරන්න බෑ කටයුතු කෙරුවොත් උසාවියට යනවා උසාවියෙන් ඒ ජනාධිපති හරි අගමැතිතුමා විරුද්ධ තීන්දුව ගන්නවා එතකොට ජනතාවගෙන් පත් වෙන ජනාධිපති හෝ අගමැති හෝ ඇමතිවරයා හෝ මන්ත්‍රීවරයා ජනතාවගේ අභිලාෂයන් මත ජනතාවගේ අදහස් උදහස් මත කටයුතු කරන්න වෙනවා කවුරු හරි කියන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ඛණ්ඩද කියන මිනිස්සු කියන්න පුළුවන් ජනතාව කියන කෙනෙක් හෙදට කෙරුවොත් ආණ්ඩු කරන්න බෑනේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඇමතිවරුන්ට ආණ්ඩු කරන්න බෑනේ ඉතින් ලෝකේ හැමතැනම මෙච්චර කාලෙ ඉතාල ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කළා තියෙන්නේ ඉංගලන්තේ අවුරුදු 500ක් ෆ්‍රන්සේ අවුරුදු 400ක් විතර මුළු යුරෝපයේම රටවල් 50 ගණන්ක් තියෙනවා ඒගොල්ල ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු කළා තියෙන්නේ ලෝකේ දියුණුව රටවල් නේ ඒගොල්ල ලෝකේ වැඩිම ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් දැන් මෑත කාලයේදී වුණා තියෙන රටවල් නේ ඒගොල්ලන්ට වැඩි දියුණුව තිබුණා අපිට ඇත ඉතිහාසයේ එක වෙනම කතාවක් මම ඒක ගැන පස්සේ කතා කරන්න. එතකොට එක පුද්ගලෙක්ට බලය අවශ්‍ය කරන රට පාලනය කරන්න. රට පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ නායකයා. නායකයෙක් ඕනේ කණ්ඩායමකට. මේ නායකයා කියන්නේ ජනාධිපති හෝ වේවා අගමැති හෝ වේවා මේ පුද්ගලට ඉස්සෙල්ලා මොලේ තියෙන්න ඕනේ. ඉතිහාසය ගැන ලෝකේ හැමතැනම සිදුවෙච්ච ඉතිහාසය සහ තමාගේ රටේ ඉතිහාසය ගැන දැනුමක් තියෙන්න ඕනේ. රාජ්‍ය පාලනය ගැන දැනුමක් තියෙන්න ඕනේ. මැනේජ්මන්ට් ස්කිල්ස් තියෙන්න ඕනේ. කෑග ගහලා මම කිව්ව නිසා මේක කරන්න ඕනේ කියනවා නෙමෙයි. හැම කෙනාම තමාගේ අදහස හරිනම් අදහස සාකච්ඡා කළා එතෙන්ට ගේන්න දැනගන්න ඕනේ. අන ඒක නම් ඇත්ත තමයි අපි චිත්‍රමය ගැත්ත කියලා කියන්නේ දැනගන්න ඕනේ. ටිකක් කල් යනවා කරන්න දෙයක් නැහැ. තත්පරෙන් කරන්න පුළුවන් දේ මේක මගේ නියෝගයේ තොපිලා කරපල්ලා කියනවා එනුවට සාකච්ඡා හතරක් පහක් තියන්න මාසයක් යයි. මේක තත්පරේ මාසය හතර එච්චර ලොකු වෙලාවක් නැහැ නේ මිනිස් ඉතිහාසෙ. අන්න ඒක නිසයි මම කියන්නේ එක පුද්ගලයෙක්ගේ අතකට මේක ගන්න එක අති භයංකාරයි. කරුණාකරලා බලන්න අරගෙන මං හිතන්නේ රජයේ මුද්‍රණයෙන් ගන්න පුළුවන් නැත්නම් මගේ Facebook එකේ මං දාන්නම් ඒ මම ගෙනාපු ව්‍යවස්ථාවේ 99 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට දෙන ඡේදය හොන්දේසි විරහිත අහෝසි කිරීමට අන්තිමට හැබැයි මගේ ඇමතිවරුම සමහරු කිව්ව නිසා එක සැරේට එහෙම කරන්න එපා මම මේක කරන්න ගියොත් පාරවල් ගහන්නේ මිනිස්සු වෙල පාලියයි අරක මේක මොකද මගේ කාලේ හුඟක් ප්‍රජාතන්ත්‍රවාදීව මම රට පාලනය කරේ තුවක් වලේ වෙඩි තිබ්බ නැහැ වෙල පාලියන මිනිස්සුන්ට ඒක නිසා මේක මේ ඒකේ එක කොටසක් තිබුණානේ මේ රටේ ජීවත් වෙන අනිකුත් ජන කොටස් වලට ආගමික කොටස් වලට අයිතිවාසිකම් දෙන එතකොට මේ සිංහල බෞද්ධ අන්තවාදී පිරිස ඒ වෙලාවේ මගේ කාලේ අන්තවාදීන් බොහෝම ස්වල්පයි හිටියේ දැන් ඉන්න ගානේ මේ 20 එකක් විතර මේ ගොල්ල පාරවල් ගානේ ගියොත් මේක පොඩ්ඩක් හරි සමතේකට පත් කරගන්න ජනාධිපති බල ටිකක් තියෙන්න ඕනේ බලතල. ඒක නිසා අවුරුදු 3ක් මොක බැලේ. අවුරුදු 3ක් නම් බෑ. එක අවුරුද්දක් මේක තියාගන්නම් කියලා අපි යෝජනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ මේකට බෑ කී කී ඉන්නකොට අමු අවුරුද්දකට සීමා කරා නම් අවුරුදු 2ක් කියලා තියෙන එක. ඒත් එක ගොනේ නෑ. ඉතින් කරන්න බැරි වුණා. මොකද අන්න එච්චරයි තියෙන්නේ අර කොන්දේසි විරහිතව කියන එක අවුරුදු 2ක් අවුරුද්දකට හරි අඩු කල්ලි වෙලා ඒ බලතල තියාගෙන ඊට පස්සේ ගම ගෙදර යනවා. එහෙම නැත්තම් ඡන්දයක් දීලා ආපහු වෙනවා හරි මොකක් හරි එතන අගමැති හරියට ආපහු වෙන්නේ බලතල තියෙන ඊට පස්සේ අගමැතිට 19 වෙනි සංශෝධනෙත් ඒකයි කරන්න හැදුවේ හැබැයි මගේ එක ඊට වැඩිය එහා ගිහිල්ලා තියෙනවා කියලා මම හිතනවා ඊට වැඩිය ප්‍රගතිශීලී ඊට වැඩිය ඇඩ්වාන්ස් කියලා කොහොම හරි මෙන්න මේ ටිකයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම අන්තිමට කියන්න කැමති ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්දද කියලා හපුවාට ඇත්ත වශයෙන්ම අපේ රටේ තරම් දුප්පත්කම තියෙනවා පහුගිය කාලේ දුප්පත්කම එන්න එන්න වැඩි වෙනවා කියලා මන්දපෝෂණය වැඩි වෙලා තියෙනවා. මගේ ආණ්ඩුවේ මම එකක් කියන්න ඕනේ මගේ කයිවාරු විතර නෙමෙයි
අතලි සටෙන් පස්සේ ලංකාණ්ඩු වලින් ලොකුම ජයග්‍රහණ ලැබිය ආර්ථික අතින් මගේ ආණ්ඩුව බලගත යුද්ධයක් කර කර යුද්ධට අතිවිශාල මුදල් කන්දරාවක් වක් කරන අතරේ ඒක පුද්ගල ආදායම 3 ගුණයකින් වැඩි කරපු එක ආණ්ඩුව මගේ ආණ්ඩුව දල දේශීය නිෂ්පාදිතය GDP ගුණ 3 කින් වැඩි කරපු එක ආණ්ඩුව මගේ ආණ්ඩුව රජයේ සේවකයන්ගේ පඩි අවුරුදු 8ක් ඇතුළත 5 ගුණයකින් වැඩි කරපු එක ආණ්ඩුව මගේ ආණ්ඩුව මම අවුරුදු 11ක් හිටියට පළවෙනි අවුරුදු 8 තුළ 5 ගුණයකින් වැඩි කෙරුවා ඉතින් ඒක ආර්ථික ජයග්‍රහණයනේ මට පස්සේ ආපුගෙන ඊට පස්සේ කුරේ තියතිය මහා අහසට උඩින් කටවුඩ් ගහගෙන එයා ඒව කෙරුවා කියලා කියනවා හැබැයි ඉතින් මහ බැංකු වාර්තා විතරක් ගත්තොත් මම කියන්නේ විශ්වාස කරන්න නැත්නම් ඒක ඇති ලෝක බැංකුවෙන් IMF එකෙන් මට ඒගොල්ලන්ගේ වාර්තාවල ප්‍රශංසා කරලා තියෙනවා ඒ වෙලාවට රාජ්‍ය නායකයෙක් හැටියට ඒක කෙරුවා කියලා ඉතින් එහෙම කරපු කෙනෙක් හැටියට මම කියන්නේ ඒ කාලේ මන්ද පෝෂණය හුඟක් අඩු වුණා රැකියා නියුක්තිය හුඟක් අඩු වුණා අඩු කරන්න පුළුවන් වුණා අපිට නමුත් දැන් මන්ද පෝෂණය ආයි වැඩි වෙලා තියෙනවා ක්‍රමක්‍රමයෙන් පහුගිය අවුරුදු ගානේ ඒක විග්‍රහ කරන්න මම යන්නේ 2005න් පස්සේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා දිලිදු බව 2005ට වැඩිය මේ අවුරුදු 15 අඩුතරමින් දිලිදුකම අඩු කරන්න මිනිසුන්ගේ බඩගින්න අඩු කරන්න බඩගින්නට ආහාර ටිකක් දෙන්නත් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි එහෙම නැත්නම් අර තනි පුද්ගලයෙක් සහ ඔහුගේ වටේට ඉන්න සගයන් පවුලේ අය බල බලතල අතර ගත්තට පස්සේ ඔවුන් සියලු මේ අපේ වගේ දුප්පත් රටක සම්පත් සීමිතයි රටේ සීමිත සම්පත් ටික ඔවුන් ටික ඔවුන් වෛති කර ගන්නවා ඉතුරු අයට බොහෝම ටිකයි ඉතුරු වෙන්නේ ඊළඟ ස්තරේ ඉන්න අය ටිකක් හම් වෙනවා ඊළඟ ඉන්න අය තවත් ටිකක් ඊට පස්සේ අනිත් අයට මුකුත් නැහැ එයාට ගුණම් එතකොට දුප්පත්කම වැඩි වෙනවා එතකොට කණ්ඩ නැති වෙනවා අර එක කට්ටියක් විතරක් පාලනය කරනකොට රටට අවශ්‍යම ආර්ථික සංවර්ධනයක් නෙමෙයි එන්නේ එක්කෙනෙක් දෙන්නෙක් තීන්දුව කරන ආර්ථික සංවර්ධනය තරා කාලයක මේ රටේ එක සමහර ආණ්ඩු යටතේ විශේෂයෙන් ආණ්ඩු දෙකක් යටතේ සංවර්ධන කටයුතු කරලා තීන්දුව කෙරුවේ ලොකු ලොක්කන්ගේ සාක්කුව වලට වැඩියම කොමිස් ලැබෙන සංවර්ධන කටයුතු ඒක රටට අවශ්‍යද නැද්ද කියන එක නෙමෙයි මහා විනාශකාරී සංවර්ධන කටයුතු සිදු වෙලා තියෙනවා ඒව ගැන මම පස්සේ කියන්නම් මම පටන් ගත්ත හොඳ සංවර්ධන කටයුතු ගෙදර ගියාට පස්සේ ඒ කොන්ත්‍රාත්කරුව ගෙනල්ලා මිල දෙගුණ කරපල්ලා වැඩි ටික මට දීපල්ලා කියලා කොමිස් ගත්ත නායකයෝ ඉන්නවා ඉතින් එතකොට ඒව කවුද ගෙවන්නේ තවමත් අද ඒවට ගෙවනවා ඒ කරපු ඒවා හරියට කරපු නැති නිසා හොරකම් කරන්න කැමති ජාත්‍යන්තර මට්ටමේ මේ මේ කොන්ත්‍රාත්කරුව අඩුයි ඒතර හොරකම් කරන්න කැමති අය ගෙන්න ගන්න ඕනේ සමහර රටවල් වලින් එතකොට ඒගොල්ලන්ට හරියට වැඩ කරන්න තේරෙන්නේ නැහැ එහෙම හදපු බලාගාර දැන් 50% විතර කඩාගෙන වැටලා තියෙනවා විදුලි බල අහේනියට එක හේතුවක් එහෙම එහෙම කරපු ප්‍රොජෙක්ට් එකක් ඉතින් මේ වාගේ හරි හරියාකාරව ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වුණා නම් කීයටවත් ඒවා සිදු වෙන්නේ නැහැ නැවත ගම්මු ඉංගලන්තය ප්‍රංශය ගම්මු එක ඇමති කෙනෙක් තමාගේ කාර්ය මණ්ඩලයේ හිටපු එක කාන්තාවකට තවත් අමාත්‍යාංශයක කතා කරලා පාස්පෝර්ට් එක ඉක්මන් කරලා දෙන්න කිව්වා කියලා පාර්ලිමේන්තුවේ මේක එළි වුණා පහුවදාම ඇමතිවරයාට අස්සලා ගෙදර යන්න වුණා හොරකම් කළා හුවෙලාවත් නෙමෙයි හොරකම් කළා හුවෙච්ච ප්‍රංශේ හුඟක් මේ උගත් රට සාමාන්‍යයෙන් ඒ දක්වා හුඟක් ගරු කරපු විදේශ ඇමති කෙනෙක් පොඩි කොන්ත්‍රාත්තයකට එයාගේ සම්බන්ධයක් තිබුණා කියලා එයාගේ මිතුරියකගේ සම්බන්ධයක් තිබුණා ඒ නිසා එයාගේ සම්බන්ධයක් තිබුණා කියලා පාර්ලිමේන්තුවේ කෑ ගැහුවා බහුදාම ගෙදරගේ දේශපාලනයට තැයි වෙලා ගියා මෙන්න මේකයි මිත්‍රෝ මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ අපේ රටට ඒක අවශ්‍ය වෙලා තියෙනවා මට මුණ ගැහිලා තියෙනවා අනන්ත අප්‍රමාණ තරුණ පිරිස් අපේ රටේ මම දේශපාලනයේ ක්‍රියාකාරී දේශපාලනයේ අයින් වුණාට පස්සේ පහුගිය මාස 10 ඒගොල්ලෝ කියන්නේ අපිට අලුත් නායකයෝ අවශ්‍යයි මේගොල්ලෝ ඔක්කොම දැන් නරක වෙලා ඉවරයි අපිට අලුත් නායකයෝ අවශ්‍යයි අලුත් නායකයෝ හොයාගන්නවා නම් කරුණාකරලා මෙන්න මේ ටික හොඳට හිතා ගන්න අපේ රට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි අන්තිම වශයෙන් මම කියන්න කැමති මට පේනවා හුඟක් හානි කරපු කට්ටියක් අද නැවත බලේ ඉන්නේ විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ දෙන්නෙක් නමුත් අද බලේ ඉන්නේ ඒගොල්ලන්ගෙන් තවත් එක්කෙනෙක් අද ඉන්න තව කොමලා ඉන්නවා නමුත් ජනාධිපති වෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මට පේනවා එතුමා වෙනත් ඊට වැඩිය ටිකක් වෙනස් මාර්ගයක යන්න හදනවා මම ප්‍රාර්ථනා කරනවා එතුමාට තේරෙයි කියලා මේ කවුරු උපදෙස් දුන්නත් එතුමාට එතුමා එච්චරම දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි එතුමා හොඳ පාලකයෙක් කියලා කියනවා මේ මැනේජර් කෙනෙක් කියලා එතුමාට තේරුම් ගන්න පුළුවන් වේ කියලා මම ප්‍රාර්ථනා කරනවා
මේ ඒකාධිපති බලතල තහවුරු කර ගැනීමෙන් තමාගේ අතර ඒකරාශී කර ගැනීමෙන් රටට තමාට තමාගේ අයටත් වෙන්න පුළුවන් හානිය මහා හානිය එතුමා අවබෝධ කරගෙන මේක ටිකක් වෙනස් කරයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. News Hub, peopleizing the news.